ඔබලංව ආදරෙන් පිළිගන්නවා රසෝයනට අද හදලා පෙන්නන්නේ රුලන් මස්කට් මුලින්ම අපි රුලන් ටික පොඟවගෙන ඉන්න ඕනේ පිරිසිදු රෙදි කෑල්ලක් මේ වගේ ඩිෂ් එක උඩින් තියාගන්න දැන් ඒකට රුලන් ටික දාගන්න දැන් රුලන් වලට වතුර දාගන්න පැය භාගයක් වගේ රුලන් ටික පොඟව ගන්න ඕනේ හරි ලේසියෙන් හදන්න පුළුවන් මස්කට් වර්ගයක් මේක ඔගොල්ලෝ තවමත් රසෝයන subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම අලුත් වීඩියෝ නරඹන්න සීනුව press කරන්න. තව අපිට අවශ්‍ය වෙනවා වතුර, rose water, සීනි, කජු, ගී, කරදමුඟු කුඩු. රුලම් පෙගෙන තියලා පැය භාගයකට පස්සේ දැන් මේක හොඳින් වතුරට දිය කරගන්න ඕනේ. දැන් මම පෙන්නන විදිහට අතින් පොඩි කර කර මේ රුලන් ටික වතුරට දිය කර ගන්න ඕනේ. ඒ විදිහට රුලන් ටික පුළුවන් තරම වතුරට දිය කර ගන්න. දැන් රෙදි කෑලි ඉතුරුලා තියෙන මේ ටික අපිට අවශ්‍ය නැහැ. ඔක්කොම රුලන් ටික වතුරට දිය කරාට පස්සේ පැයක් මේ මිශ්‍රණය හොලවන්න නැතුව තියලා තියන්න. පැයකට පස්සේ ඔයගලන්ට පේනව ඇති රුලන් ටික යටට බේරලා තියෙනවා. පරිස්සමෙන් මේ වතුර ටික අයින් කරගන්න. මේ ටික තමයි අපිට අවශ්‍ය මස්කට් හදන්න. ලිපේ තියන්න පුළුවන් භාජනයක් ගන්න. ඒකට සීනි, වතුර, රුලන් මිශ්‍රණය. දැන් ටිකක් කලවම් කරගන්න. ඊළඟට ටික ලිපේ තියා ගන්න ඕනේ. විනාඩි 12ක් වගේ ගත වෙලා මේ බලන්න දැන් මේක උකු වේගෙන එනවා. දිගටම හැඳි ගන්න ඕනේ. ගින්දර අඩුවෙන් තියාගන්න. ඔබලන්ට පේන්න ඇති තවත් උකු වෙලා. දැන් විනාඩි 20කට වගේ පස්සේ බලන්න. දැන් උකු ගතිය ගොඩක් වැඩි. දැන් විනාඩි 40ක් ගත වෙලා බලන්න ඔයාලට පේනවා ඇති. දැන් ටිකක් අතට අමාරු හැඳි ගන්න උකු වැඩි. දැන් විනාඩි 45ක් ගත වෙලා මේ බලන්න දැන් අමාරුයි හැඳි ගා ගන්න. අඩි අල්ලනවා වගේ. ඒ වගේම ගොඩක් උක්කුයි. දැන් මම ගී ටික ටික දා ගන්නවා. එකවර දාන්න එපා. දාපු ගී ටික හොඳින් මිශ්‍රණය උරා ගන්න ඕනේ එතකල් හැඳි ගන්න.
තව ගී ටිකක් දාගන්න. ගී ඉවර වෙනකම් ටික ටික දදා හොඳින් හැදි ගන්න. ගී දාලා ඉවර වෙනකොට මස්කට් වල නියම පදම එනවා. දැන් ගී ටික ඔක්කොම දාලා ඉවරයි. ඔබලන්ට පේනවා ඇති පෑන් එක වටේ කිසිම දෙයක් දැන් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම එක ගුලියකට ඇවිල්ලා. බලන්න. ඔබලා දකින්නවා ඇති මේ පාටෙනුත් මස්කට් තියෙනවා. ඔබලන්ට මෙහෙමම තියාගන්නත් පුළුවන්. පාටක් නොදා. දැන් මම කජු දාගන්නවා. ඒ වගේම කරන මුංගු කුඩු දාගන්නවා. බලන්න මෙන්න මේක තමයි පදම රබර් එකක් වගේ. ඊ දාලා හොඳින් කලවම් කරන්න ඕනේ. එතකොට මිශ්‍රණයට ගී හොඳින් උරා ගන්නවා. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අවශ්‍ය ප්‍රමාණවල් මන් දීලා තියෙනවා. මේ පාටේ තියාගන්න පුළුවන්. මේකට කොළ පාට දාගන්නවා. මම රෝස් වෝටර් මේස හැන්දකුත් එකතු කරගන්නවා මේකට. දැන් හොඳ සුවඳක් එනවා. ඔගොලු මිලදී ගන්න ඒවා වගේමයි, කිසිම වෙනසක් නැහැ. දැන් මේක පදම හරි. ඔගලන්ට පුළුවන් ලිප් ඔෆ් කරගන්න. ගී ටික හොඳින් උරා ගත්තාම ගී නැවත බඳුනේ රැඳෙන්නේ නැහැ. ඒවා ඔක්කොම උරාගෙන තියෙන්නේ. මේ වෙනකොට පැයක් වගේ ගත වෙලා ලිප් ඔෆ් කරලාම නේ. මම පයිරෙක්ස් භාජනයකට මේක දාගන්නවා. අපි මේක මෙහෙමම නිවෙන්න තියාගමු. මේ තියෙන්නේ අපි හදාගත්තු මස්කට් එක. දැන් මේක හොඳින් නිවිලා බලමු අපි අරගෙන. මේ ප්‍රමාණය ඔබලන්ට පුළුවන් ග්‍රෑම් 700ක් බර මස්කට් කෑල්ලක් හදාගන්න. මේ බලන්න. ඉතින් ඔගොල්ලෝ දැක්ක හදපු විදිහ ඉතාම පහසුවෙන් හදාගන්න, පොඩ්ඩක්වත් අමාරු නැහැ.
ඔගලන්ට පුළුවන් ගෙදරදීම පිරිසිදුව මේ විදියට මස්කට් හදාගන්න. ඒ වගේම වැඩි මිලක් යන්නෙත් නැහැ. මේ තියෙන්නේ ඒ විදිහටම වෙන පාටකින් හදාගත්තු මස්කට් එකක්.